කල්යාණ මිත්‍යයන් වහන්සේ නමකදී අසුර දෙමනස්සන් මේ වාගේ කල්යාණ මිත්‍ය ආශ්‍රේතින් ලැබෙන ධර්ම දේශනාවල අසුර නිසා මේ වැඩ පිළිවෙත සම්බන්ධ වෙන යෝගාවතර පිළිසකේ ශ්‍රද්ධාවේ කුඩු ගැනීම දුරු වීම ධාමත් අවශ්‍ය බව දැන් මේ කියන කාරණේ ධාම පිළිගන්න කාලය. ඒ නිසා
ගැනීම චේතනාව දකින්න සුනන්දේ බලන්නේ මේ චේතනාවත් එක්කම පහළ වෙන්න ආවු ඉතිරි චේතනාව දකින්න මෙලී ගමන ඉතා සුදුරට පහළ වෙන්න පටන් ගන්නවා. ඒක ධර්මත්ව කියන දෙයක්. ඕනිස්නම් හැදිලාන පුළුවන් වැඩක්. ඒක දිහා බලනකොට මේ චේතනාව නිසා ශරීරයේ ඇතිවෙන ආවු වෙනස්කම් දකින්න. ඒකත් අත්තරන්ම ලේසි නැතිලා අපහසු නැතිවට දැන් අවධානය කළ යුතුද? මේ දේ බලන්නේ කෙනාට ලෝකේ මොකද වෙන්නේ? තමන් ලෝකයා තමන් දිහා බලන්නේ කොහොමද? ඒව අදාළ වෙන්නේ නැහැ. තමන් ඉරට පිළිබඳ යොදාගෙන ඉන්නකොට මේ යෝගාවචරයට දාන වශයෙන් හිතේ අතුන්නා වූ චේතනාව කියනවා වූ නාම ධර්මයේ හේතු වෙලා හිත ගන්නවා කියනවා වූ ඵල ධර්මයේ පහළ වෙන බව ලැබේ. ඉරියව්වක් පාත මේ විදිහට ඉරියව්වක පන්දිය වල කලකිරීමක් වෙනවනම් මේ යෝගාවචරයට ඇත්තිලන් ගැනීමක් බව මේ වැඩ පිළිවෙල පමණමයි තියෙන්නේ. හිතේ පහළ වෙනවා චේතනාව. ඒක කිල්ලා ඒ නැත්තම් විහත වෙනක ඇත්තිලන් ගහන්න ඒකතර ඇත්තිලන් ගහන. ඒ ඇත්තිලන් ගැලීමේදී එක වැඩින් ක්ෂණයකින් සිදු වෙන වැඩක් නෙවෙයි මෙතන තියෙන්නේ. ආල වැඩ රාජ්‍ය ඇකේලා දුන්නා රහත වෙන දොර ඉතින් නැවත හැකිලි යන්න වගේ කාල වැඩ පිළිලක් එකද තියෙනවා. නම් හරි පිළිලක් නැතුව සතියක් නැතුව අපි කරනවා නම් මේ වැඩ එකක්වත් අංග සම්පූර්ණව අපින්ද දරියේ නිසා හිත සම්පූර්ණ දෙකද වෙලා කැහිල කිසිලාගේ පුරුදේ නිසා හිතට කිසිලි ගලාවන්න පටන් ගන්නවා. කිසිලි වලින් කෙලෙසි කිසිලිකට ධර්මයේ කියලා දුන්නක් වටහා ගන්න බැරි ධර්මක අවුරුදු භාවයකට පස්සේ ඒ නිසා ඒ පිළිබඳව ඇති ආදීනව තේරුම් අරගෙන ඉස්හාම් කළකින්නේ නාම රූප ධර්ම වේකත විකතකට දැක්කාන්ත සතිපත් වෙනවන ක්‍රියාව දීනික කරන්න ඕනෑ කියන එක ඒකාන් දෙන පිළිබඳව ඉඳ ගන්න වෙලා තුරාමත් මෙහෙම පිළිබඳව නැත්තම් මේක සාංශයෙන් දැක ගන්න බැහැ සියලුම මෙහි අත්තාව සුදා අනුසුදා කොට දැක ඉස්පස්ස කර ගන්න බැහැ. මේ නිසා යෝගාවචරය බලා ගන්න ඕනේ. තමන් හැමදිනම අවශ්‍යතාවය තියෙනවා නම්
සිතේ කියලා ගන්නවා බාහිරින් එන්නේ සිතේ දැක්ක කියලා ගන්නවා එතෙන්ට සිතේ යනවා මම රූපේ දැක්ක මේ මම රූපේ දැක්කා කියලා කියනකොට මන වාගේ මෙතන ඉදිරිපත් වෙන චක්කුප්පාදේ රූප ධර්ම ඒ වාගේම බාහිරේ ඇති වෙනා වූ රූප ආරම්මණය රූප ධර්ම මේ දෙක නිසායි නාම ධර්මයක් වන්නේ සත්‍ය විඥානේ ආරම්භය මෙතනදී උනත් යෝගාවචරයා සත්‍යයෙන් අහන වාරයක් දකින වාරයක් ආග්‍රහණය කරන වාරයක් වශයෙන් ඇතිවත් වෙනවනම් ඒ යෝගාවචරයාට ඒ රූපයේ යක්තා වූ උරපතද ඒ රූපේ ඉස්ති රූපයක්ද පුරුත රූපයක්ද ප්‍රිය රූපයක්ද අස්තිය රූපයක්ද විනහාවෙන කොහොමද වෙනකොට කොහොමද අයිතිය විනහාවෙනකොට කොහොමද කතා කරනකොට කොහොමද අන්දරෙනකොට කොහොමද සුවඳ කොහොමද නළල කොහොමද ඝන කොහොමද සම්මුල කොහොමද ආදී මේ විස්තර බාහිරයට යනවා වෙනුවට සතිමත් විචනිකා නැවත නැවතත් යෝග ආශ්‍රයෙන් තේරෙනවා මේ රූපය මම දැක්කා කියන වැඩ පිළිවෙල පවතින තාක් කල් ඒ චක්කු ප්‍රසාදේ දේහාවට පිළිගන්නා ස්වරූපයක් පවතිනවා මේ පිළිගන්නා වූ චක්කු ද්වාරයට රූප ආරම්මණය නිතරම වදිමින් පවතින වදිමින් පවතින කාලයේ පුරාම චක්කු විඥානයේ හිතේ යොමු වී කියන තාක්කල් පෙනෙන පවතින නමුත් මේ පිළිබඳව අසතිමත් අර රූපේට දිගු වෙලා රූපේට ලොල් වෙලා රූපේ ව්‍යංජන අනුව්‍යංජන රස විඳින රාග හිත පහළ වුණොත් මෙතනට මේ වැඩ පිළිවෙත මේ තනන් තුළ හැම එක දියුම් වෙලා තියෙන සත්‍ය ප්‍රසාදය වෙලා තියෙන මේකට රූපේ විතරෝන ඇවිලා වදිමින් පවතිනවා ඒ වෙනකොට චක්කු විඥානයේ මේ දෙකේ යොමු වී තිබෙන මහා ආත්ම ධර්මතාවය වැහිලා. වැහිලා ගිහිල්ලා අර ලෝභය කියනා වූ ලාමක ආවේග ධර්මය පිටපත් වෙලා අර රූපය ඇලිලා ඒ රූපේ ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් දකින ඒ රස විඳින්න ගන්නවා. පිටින් අපර වෙනවා. මේ රස දේ නැවත නැවතත් ලෝභ හිතින් බලනකොට මේ දේ මටම වේවා කියලා ටිකක් වෙලා බලන්නේ තමන් සතු කර ගැනීමේ ආසාව අනුන් මේ දේ සතු නොකර ගැනීමේ ද්වේෂයේ ආදී විදිහට හිත අළු වෙලා ගොරෝසු වෙලා යම් වෙලාවකට ඉඩ ප්‍රස්තාව ලැබුණොත් තමන්ගේ මේ දර්ශනය නිසා මාය දුෂ්කරිතතාවක් වේවි. වාකී දුෂ්කරිතතාවක් වේවි. අපාදානි අපුදල කර්මයක් පවා සිද්ධ වෙන්න තරමක සද්ද බල අපුදල ධාවය ජන්ම මේ නොදැනීම තුළ නමුත් මේකේ යක්තා වූ බය ගන්නා වූ යෝගාවචරය සංසාර බය සංසාරයේ ගැළවීමේ සංවේගය පහළ කරගත්තා වූ චිත්තය මේ ඇති කෙලෙස් ජවයට ඉඩ නොතක අර මූල කර්මස්ථානයේ පුහුණු කරපු හිත ඉරියාපත වෙනස් කිරීමේ පුහුණු කරපු හිත දැකීමේ වැඩ පිළිවෙලට යොදවනවා නම් අර විදිහේ බාහිර අරමුණේ ලක්ෂණ රස අංග ව්‍යංගන ප්‍රතිපන්න දැක ගන්නවා වෙනුවට මේ දකින්නවා කියන වැඩ පිළිවෙල දැක ගන්න පටන් ගන්නවා. ඒ ගන්න එක ව්‍යාපාරයකදී
ඒ කියන්නේ යන කන්නේ කටයුතු කරන